ශීලාචාර රටක් පිළිබඳ පරම සිහිනයක ගැලී ඉන්න ලංකාවේ අවංක පුරවැසියන්ට මං හිතන්නේ මේ මහමැතිවරණය ස්වර්ණමය අවස්ථාවක් කැලිත් ඉවර කරලා දෙනවා. ඒ කියන්නේ තමන් අපේක්ෂිත සමාජයේ ගොඩනගන්න, ඒ වගේම සමාජ විරෝධී සියලු බලවේගයන් තුරන් කර දමන්නට පුරවැසියෙක් හැටියට තමන්ට තමගේ වගකීම් ඉෂ්ට කරන්න අවස්ථාව ලැබෙන දෙවන ස්වර්ණමය අවස්ථාව මේක. මේ මොහොතේ පුරවැසියෝ හැටියට වර්ගවාදය පිළිකුව කරන, ආගමික අන්දවාදය පිළිකුව කරන, සියලු සමාජ විරෝධී ක්‍රියාවන් පිළිකෙව කරන පුරවැසියෝ හැටියට අපි අපෙන්ම සහ සමාජයෙන් ඇසිය යුතු ප්‍රශ්න කීපයක් තියෙනවා කියලා. බොහොම සරලව කිව්වොත් මේ විදිහට මට ඒක දැනෙන්නේ. අපි හැමදාම ඇඳුමක් ගන්න ගියාම, එහෙම නැත්නම් දවසේ කෑම පැකට් එක ගන්න ගියාම, වෙන එකක් තියා ලියන්න පෑන ගන්න ගියාම පවා අපි බොහොම සැලකිල්ලක් දක්වනවා ඒකේ දිනය, නිමාව, ගුණත්වය ආදී මේ සියලු දේවල් පිළිබඳව හොයන්නට අපි විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒත් අපි මෙච්චර කාලෙකට අපේ මුළු ජීවිත ඉරණමම බාර දෙන දේශපාලකයා තෝරන දවසට ඒ උනන්දුව, ඒ උද්‍යෝගය, ඒ සැලකිල්ල, ඒ තේරීම පිළිබඳව දක්වලා තියෙනවාද? ඒ නිසා මේ අවස්ථාවේදී මම පුරවැසියෙක් හැටියට කියන්නේ සියලු සමාජ විරෝධීන්, දූෂකයන්, වංචාකාරීන්, හොරුන්, පාදඩයන් සියල්ලම මහමග තියලා අපි වෙනුවෙන් කැපවෙන්නට පුළුවන් මිනිසුන් කණ්ඩායමක් දේශපාලකයන් හැටියට තෝරා පාර්ලිමේන්තුවට යවමු. එයයි අපේ වගකීම. ඒ වගකීම අපි පැහැර හරිනවා කියලා කියන්නේ අපේ පමණක් නොව අපේ දරුවන්ගේ අනාගතයද විනාශ කර ගැනීමයි.